श्रीलंका इंग्लैंड हम तरंगावली सहभागुना क्रिकेट दुख गुना देखने मुखद करा पड़वा मम्मी अन्नी मे पड़ी मनोहरी विनाश कर ला सीवी पोटा खड़ा
දැන් තියෙන්නේ ආයෙමත් ඔය ප්‍රශ්නෙටම අපි යනවාද අපි අපිම රවට ගන්නවාද තව ලංකාවේ තියෙන මුදල් මිනිසුන්ට දීලා පිටත් කරලා අරිනවාද නැත්නම් ලංකාවේ දේශීය කෝච්චස් අත බාර දෙනවා කියන එකද තමයි තියෙන්නේ නැත්නම් රැවටි රැවටි මු තව කාලයක් ඕනේ තව අයිනේ අර මෙලී කියන්නේ මේ මැච් පරාද වෙනවා කොහොම මේ පරාද වෙන ඉස්තර දැන් අයිනේ කාලේ නේ අජනේ කැප්ටන් කරන කාලේ මැච් පරාද වුණානේ හැබැයි මැච් පරාද වුණාට චාර්ට් නෝනේ නේ ඒක ලකුණු පහෙන් අන්තිම ඕවරේ ලකුණු 10ක් ගහන කියලා ලකුණු 8ක් කරගෙන දැන් එහෙම නෙමෙයි මේ ලකුණු මේ පළවෙනි මැච් එකට වඩා සෞත් විතර දෙන්නේ ඒක පරාද ඊට වඩා සෞත් විතර තුනේ මල් හැමගෙනාම හැමගෙනා මිනිස්සු 96 ක්‍රිකට් ගහපු 96 ඉඳලා 2014 එක ලංකාවේ තියෙන ස්වර්ණම යුගය හා එතන ඉඳලා එතන ගහපු අය මේ මේ දැන් දිහා බලලා ඒ ගහපු කාලෙත් එක තීඳු තීරණ ගන්නවා නේද හරියන්නේ නැහැ හරි අපිට ප්‍රවදී දැන් මම අතන ඉන්න හින්දා මම දන්නවලේ මේ එළියේ ඉඳලා තීඳු තීරණ ගන්නකොට කොහේවත් මේකට උත්තරේ නැහැ ඒක දැන් අපිට කියන්න පුළුවන් ඒ කාලේ ජෝ ප්‍රේසර අපිටත් අපිට කියනවා අර කරන්න මේ කරන්න ඔබ ඇතුලේදී ඉන්න හිටිය මට දන්නේ ජයග්‍රහණය කියන්නේ පුරුද්දක් කරගෙන තියෙනවා. දැන් අපි ඒක අනිත් පැත්ත. වරදින්න පුරුදු වෙලා තියෙනවා. නේ. වරදින්න කියන්නේ දැන් ස්කිල් එක නැතුව නෙමෙයි. ධාර්මයක් ඇටියට වාතම අපිට ඉංග්‍රීසි ලංකාවේ ගහන ක්‍රමය. ඉංග්‍රීසි ගියාම ගහන්න ඕනේ එකයි. අපිට ඕස්ට්‍රේලියාවට ගියාම අරි දවල් බවුන්ස් එනකොට කොහොමද පුල් කට් එක පුල් එක ගහන්න නැත්නම් රන්ස් ගහන්නේ කොහොමද ඉතින් ඉතින් ඕව වර්ක් කරන්නේ නැතුව අපි නිකන් ගිහිල්ලා ප්‍රෙපර් තමන් ප්‍රිපෙයා වෙන්නේ නැතුව කියලා පරදිලා නේද දැන් හැබැයි මේ chance එක දිනුනේ නෑ නේද දෙන්නේ බෑ ඉතින් ළමයි ස්කිල් එක නැතුව නෙමෙයි අර අවුරුදු 100ක් ගියන් ළමයි ස්කිල් එක තියෙන ළමයි මේ හැබැයි ස්කිල් එක විතරක් බෑ මැච් දෙන්න මගේ ඔකට හොඳම කතාන්දරේ තමයි අවුලක් නැහැ මේ කිව්වට ගෙනගෙන ඉගෙනගෙන ආවා. හැබැයි අපි මහා ලොකු දෙයක් මාර බෝලස්ලා විදිහට දැන් නැහැ. චවින්දක් ගියා. චවින්ද වාහන දෙමාර්ස් ගියා. ඉතින් ඇහිලා ඒ වෙනම කැටගරි එකක්. ඒ වගේ මාර්ස් ගියා. ඩොල්වන්ට ලංකාවෙන් ලැබෙන්න තියෙන අත්දැකීම් සහ ඒ ෆාස්ට් බෝලින් නොලෙජ් එක ලබා ගන්න තියෙනවා. ඒ මාර්ස් ගිල මොකද අවුරුද්දක් හිටියා මේ පුෂ්පයි චවින්දයි ප්‍රමෝද එක්කම සිංහ. හැබැයි මම කියන්නේ අපි හැබැයි Google මට මාර බෝලස්ලා කියන්නේ මාලිංග වෙනම ටයිප් එකේ කෙනෙක් ඉන්නේ. ඒ පෙවුන් නැත් ඒ පෙවුන් නැත් උගලන්ට අපිට මුරලීතිමි මුරහිටු මේ වාසී හිටපු. මුරහිටු වෙන අපිට අමදාම අහර කරා විකට් දෙක තුනක් ගන්නවා. සෙන්සලා ක්ලොස්. නිව්සීලන්ඩ් වල දිනුවම පළවෙනි ටෙස්ට් වික්ටරි එක අපි දිනුවේ ඕවර්සීස් නිව්සීලන්ඩ්. පොඩි බෝල් කරේ හොඳට. ෆස්ට් ඉනිංස් එකේ බෝල් කරා වාසුයි පුෂ්පයි. සෙකන්ඩ් එකේ මුරලී බෝල් කරා නේද? ඒකෙන් තමයි නේද? අර අරගොල්ල හැංගිලා ලල ඇංගිලා හිටියේ වාස්කේ මේ වාසුයි පොල්ලිගේ දින කම්බිනේෂන් එක ඒක නිසානේ අර මට නිකන් හිතුනේ සමහරලා නේ දැන් මම හිතන චැම්පියන්ස් මන්ද තමයි නේද ඒක නිසා පස්සේ ඒගොල්ලෝගේ ඒ පොල්
ගොල්ලෝ තින්නවා දැන් ගෝල් කරන විදියට ඒක නම් උන්ට ගෝල් හොඳට පුළුවන්. මේක ගන්නවා හැබැයි මොනවා හරි අවුලක් තියෙනවා. ඔය ටික ටික ෆාස්ට් බෝල් ඊට පස්සේ කාලෙක මේ ගුඩ්ලි යනකොටම එළියට ආයේ ඒකට ඒගොල්ලෝ පොද අපි ඩිපෙන්ඩ් වෙන්නේ ෆාස්ට් බෝලින් උනේ ඊට පස්සේ. කේරත් හිටිය අපි ඊට පස්සේ. දිගටම කාලෙන් කාලට අජන්ත වෙන්නේ සයිඩ් එක කියන්නේ. उदाहरण කේදලා 15 16 දෙන 50 දෙන තියෙන බැටින් වල එතකොට මේ බැටින් වල 3 දෙනා කිලින්න පළවෙනි 15 වෙනි ඊට පස්සේ 5 දෙනෙක් කිලියට යන්න පුළුවන් හරි මේ ඕපන් කරේ හතුරු සිංහයි ප්‍රශාන්ත් මහත්තයා දැන් අපි බලමු ඕවර් 15ට ට්‍රාන්ස් 60ක් වැඩිමත් 40 50ක් ගහන්න අපි බලමු ඒ ඒ මේ 15 දු උඩින්ම ගහන්නේ කොහොමද අපේ වාසියට කියන්නේ ඒක කියන තරම කලුයි සනයිත් ඕපන් කරේ ඒ බැටින් ඕඩර් එක ඉන්නේ අපි හදා අතේ නේ අපි බැටින් ඕඩර් එක අපේ වාසියට අපි හදාගත්ත ඒ විදියට ඉතින් එහෙම තමයි ඒ වගේ කල්පනා කරලා දැන් මේ තියෙන ෆෝමැට් වල අපේ වාසියට කොහොමද අපේ පිටිකර ලෑස්තු හදාගන්නේ කොහොමද අපේ විකට් ටේකින් ඔප්ෂන්ස් තියෙන්නේ බිග් බෝලර් ලා ඉන්නේ 11 ඉඳලා 40ට විකට් ගත නැත්නම් මැච් එක පරදිනවනේ ඉතින් එහෙම සිස්ටම් එකක් හදාගන්න ඕනේ මොකද දැන් වර්ල්ඩ් කප් එක 2019 පස්සේ 2020 වර්ල්ඩ් කප් එක දීලා අපේ කලාපේ ඉන්දියාවේ අද වෙනකන් අපි තාම මේ අපේ එක එක අඳුර අතපත ගගා දුවනවා අපි කිසිම මේ සිස්ටම් එක හදාගන්නේ අද වෙනකොට මොකක් තේරෙන්නේ තියදානි ගෝටිවි
නිකන් බෝලක් විසි කරලා පෑ දෙකක් බැට් කරලා මුළු ටීම් එකම පෑ දෙකක් බැට් කරලා ගියාට මේක හරියන්නේ නැහැ. මේක වර්ක් කරන්නේ නොලෙජ් එක තියෙනා ඉන්න ඕනේ මේක මොකද්ද මේ කියන එක අඳුරගන්න. දැන් වට් වෙනකොට ලංකාවට ප්ලේස් ටික ඔක්කොම අවුරුදු 7-8 ඉඳ දිගට ගහලා හැරෙනකොට දන්නවා මොකද්ද කරන්න ඕනේ. හරි. දැවිලි කරේ ඇවිල්ලා ෆිසියෝ කෙනෙක් ගෙනල්ලා ඉවරලා මැනේජ් කරලා මොටිවේට් කරලා අපේ අර කන බොන එක වෙනස් කරලා ව්‍යායාම් කරන එක වෙනස් කරපේ. එතකොට කෝචින් පාටයක් කරේ නැහැ කරන්න ඕනේ නැහැ ප්ලේලා ගන්න. ඉතින් එදා ඉඳලා එදා ඉඳලා 2014 15 වෙනකන් ආපු කෝචස්ලා කෝචින් පාට එකක් තිබුණේ නැහැ. කොහොම කරේ මැනේජ් කරන්නේ? හැමදෙස්සම ලෝකේ ඕනම කණ්ඩායමකට යන්න පුළුවන් 5-6 දිනක් ඒ කණ්ඩායම වල හිටියා. හරි ඒගොල්ලොත් එක්ක අනිත් පැයට එක්ස්පීරියන්ස් එකත් එක්ක ශීල්වි ආව කාලයක් තිබුණා. ඒගොල්ලෝ ගියාට පස්සේ අපේ ඊට පස්සේ 2015 සංගත්ත රිටවල පස්සේ අපි සම්පූර්ණයෙන්ම අපි හදාගෙන වට්ට මොකද අර ඒකල එක්ස්පෝස් වුණා මොකද අපි හරි ඩෙවලොප්මන්ට් එක පස්සේ ඉන්න ඇර කියලා තිබුණේ නැහැ. අපිට මැච් එකක් දෙකක් දිනන්න පුළුවන්. නමුත් ඒ ප්ලේයර් ඩෙවලොප්මන්ට් එක පස්සේ තිබුණා. හැබැයි දැන් ටීම් එකක් ඉදිරිය ගත්තාම සංගල්ලා මහින්ලා ඊළඟ ටීම් එකේ අනිත් පැයට ඒ අවස්ථාව දුන්නේ නැහැ. හැමදාම මේ දෙන්න ගහුව එකම තැන. ඊතෙන්ට වෙන කෙනෙක්ව දැන් හැමෝගෙන අර්ජුනය කියන්නේ ඇත්තනේ අපිට පේනවනේ ඒ වැනි බලපෑමක් වුණාද ටීම් එකට දැන් විශේෂයෙන් මැතිව්ස්ට
ඒක චන්දිමාල්ලට ඒගොල්ලොත් එක්ක එකට ගහපු වෙලාවට හරියට chance එකක් හම්බුනේ නෑ මම select කෙනෙක් හැටින්නකොට අපි ඒවා meeting එකට meeting එකට කරා සමහරවිට අපි කරකට එතකොට අපි අර යුගල හදනවනේ ඔව් එකල අපි දන්නවනේ දොලිප් බෙන්ඩි සොයිඩ් හා අරවින්ද අරතු සනත් මහමා මහා නාම හෂා ඔව් සංග මහේල හරි සංග සංග මහේල එහෙමනේ ඊට පස්සේ අපි එතකොට හැදුවා 2015 වෙනකොට අපි හදලා තිබ්බා චන්දිමාල් තිරිමාල් හරි 2015 ආපු සිලෙක්ටර්ස් අධික මේ ළමයි වර්ල්ඩ් කප් එකේ සිල්ලිය වගහපු තිරිමාල් චන්දිමාල් එන හොඳට ගහගෙන ආපු කට්ටිය සම්පූර්ණ මේ දෙන්නම ඒ දෙන්නව ටීම් එකෙන් ඩ්‍රොප් කරා එතකොට ඔයා බලන්න ඊට පස්සේ ආයෙමත් ඒගොල්ලෝ ටීම් එකට එනකොට ඒගොල්ලෝ වෙන්නේ තමන්ගේ කොන්ෆිඩන්ස් ලෙවල් එක සෑහෙන පල්ලේ එතකොට අද මැච් එකක් ගන්නවා හෙට මැච් එකක් ගන්නවා අනිද්දා මැච් එක. එහෙම අපිට ප්ලේයර්ස්ලා 100 200 නෑ නේ අතදා බලන්න. ඉන්නේ 30යි 35යි. ඒගොල්ලන් ආරක්ෂා කරගෙන තනකට ගේනකොට ඒක ආයෝජනයක් කරලා මේක උස්සලා තියෙනකොට ඊළඟ එන කට්ටි දනගන්න ඒගොල්ලෝ ඉතින් එහාට උස්සලා අරගෙන යනවා. ඒගොල්ලෝ මේම් කරලා අතෑරියට පස්සේ අලුතින් ගෲප් එකක් ආයම මුලින් ඉඳලා හදන්න. එයා කොච්චර දුරට ක්‍රීඩාවට ආදරේද ක්‍රීඩාවට විශ්වාසද අපි ඔබ බලන්නේ අපි නිකන් සමහර නම් වලට පත් කරලා ප්‍රොෆයිල් එක බැලුවා ඔව් ප්‍රොෆයිල් එක බැලුවා පත් කරා හැබැයි ඉතින් බැලුවට පස්සේ වික්කු විනාශ කාලෙන් කාලේ දෙනවා මේ කාලෙන් කාලට මේ අමනුෂ්‍ය වෙසින් එනවා එළියෙලා මේක විනාශ කරනවා අපිට දැන් තියෙන්නේ මේ පොඩකන බෙරත් ඔව් මේන පුද්ගලයා හරියට හඳුනා ගැනීම තමයි අර රටේ දැන්ට අවශ්‍ය දැන්ටම මේ දැන් තියෙන මේ ඔව් මේක එන අය හරියට අඳුනාගෙන මොකද ලෝක තවුනස්ස විසින් නැති දියුණු කරන්න කී කියන අන්තිමට ආණ්ඩු වෙනවා ආණ්ඩු ඇත්තටම ඒක නේනවා ඇවිල්ලා උදෝ මේ එන්නේ මේක වෙන දෙයක් කරන්න ඔය නෑ නෑ කපේ දීලා මේ එන්නේ මම මේක උස්සලා ගන්න අරගෙන අන්තිම ව්‍යාපාරත් කරගෙන මේක වඩාවටලා යනවා අමත් තව ටික කාලෙක බුස් ගන්න කොහෙන් හරි මතු වෙනවා. යා නැත්නම් වෙන කෙනෙක් කියව. වෙන කෙනෙක් කියව නැත්තම්. මේ මරෝක. දැන් ඔය ටීම් එකේ කෙනෙක් මතු මතක් නැයි මේ අපි අයියත් එක්කට ආවනේ. අයියත් මේකට ආව මේ තාජ් සමුද්‍රය ගිහලා ලැන්ඩ්ලාර් කියන්නේ පාටි තියෙන තාජ් එකේ. තාජ් එකට ගියා මම අර්ජුනයව ගන්න මොන හරි වැඩ අර්ජුනයි අයිඩියා කියන්නේ ගියා 2002 එකට. ගියාන් පස්සේ කතා කරලා අර්ජුනගේ හැටි දන්නවනේ. කොහෙද යන්නේ මේ වෙලාව අහලා අර ෂර්ට් එකක් ගලවලා අපි කොහොමද මේ මොකද ඇඳගෙන යන්නේ කියලා. ඊට පස්සේ මේ යාමසලානින් පාර ෂර්ට් එකක් දාගෙන එන්න කාට හරි අරවින්ද කෝල් එකක් දැත්තා. අරවින්ද කෝල් එකක් කරන් කිව්වා මේ මම මේ ෂර්ට් එක දාගත්ත කට්ටිය මේක දාගමු කියලා. හරි. ඊට පස්සේ එච්චර අපි ඉතින් දන්නේ නේ. ඊට පස්සේ අපි වැඩි දුරට තාපහු වෙලා අටලෙ විතර අපි ගියා හොටෙල්. යනකොට හැම එක්කෙනාම අර එකම ටී-ෂර්ට් එකෙන් හැවිල්ලා ගිතා ගන්නත් දෙයි. එතකොට මම මේ කල්පනා කරේ මාතෘකාවේ මේ අත් නේ පොල් ගන්නේ අරින්දයට විතරයි. හැබැයි ඒක කියන්නේ මාර් කේස් එකනේ. ඒ තරම්ක ලින්ක් එක තියෙනවා. දැන් ප්‍රොමෝ දෙක අම්මගේ අසනීපයිද අයියලා එනවා කොහෙද අම්මකට අත්ලා මොනවද කරන්නේ වාසනීපයිද මාර් බැනීමක් තියෙනවා. මම පහුගිය කාලෙක අපි මේ කිරිකි මේ නම් දෙකක් ගන්න යනවා. වෙන කෙනෙක් වත් නම් දෙකක් නැහැ. නම් දෙකක් නැහැ හරි දෙන්නේ. ඒ කියන්නේ කිසිම කෙනෙක් අර ටීම් කියන බැඳීම නැහැ. ඔය ඒක ජාර්ජුනා තමයි මචං. ඒක ඒ අර්ජුනන්ට තමයි ඒ අපි අර මනුස්සය ඕලක් හැටියට අපි වැඩ කරන්නේ කියලා දේශලා අතර බැහැ නාදලිය විශ්වාසය කියන එක හොඳටම තිබ්බා. ඒකත් අමතරව ඉතින් ඔය අවුල පොලකට හිටියා. ඒක දිනනකොට සන්තෝෂ වෙන පරිදි කියන්නේ ඔක්කොම අවුලක් හැට තමයි අදලත් අපි ළමයි අතරේ ඒ group හදාගෙන ඒ WhatsApp group හදාගෙන ඒගොල්ලොත් ඒ विशाल
දවස ගන්න මේ හවස් කයට ආවට කමක් නැද්ද මේ වෙලාවට ඒ එනවා මම ළඟදී මම එන්නම් දවස් කරා නැහැ ඕන නැහැ ඕන නැහැ ඒ ඇවිල්ලා තේ කප් දීලා ඒක හොඳයි නේ කඩ කැඩ ගන්න ඒක කනවාද බලි ගන්න අරින් දැන් කැමරේ තියලා දැක්කලා ඉඳලා කැමරේ ගන්න නේද හරි ඉතින් කවුද මට ඔම්මෝඩ්ල මොකට ගෙනාවේ මේ ලෝරහක් නේ ලෝරහක් ඔව් නේ අනිත් එක සැරයක් මෙයා වෙලා නේ ඕක තමයි කරන්නේ මම දාම කරන්නේ කමිෂන් ගහලා ඒක විනාශ කරලා යනවා තව අවුරුද්දක් දෙක දෙනකින් මූ එක වටම කියන මට වැඩ වැඩි කියලා අයින් වෙනවා ආයෙම තව අවුරුද්ද දෙක දෙනකින් කොහෙන් හරි මතු වෙනවා අන්තිම වෙන්නේ ඒක එහෙදි කවදාවත් මේ හරි කෙනෙක් උතන්ට එන්න වෙන්නේ නැහැ දෙන්නෙත් නැහැ නම දානවා නම් නම් අර ප්‍රොෆයිල් එක දාපු ගමන් ඔන්න උන් ඉස්සරහට එනවා. ලක් කෙල කෙල කරලා අරනවා. ආ ඉතින් කොට දැමක් නැහැ. කොට දාන්න මේකෙත් එළියේ ඉඳලා නිදහසේ ඉඳලා ගාන ඉන්න කෝචස්ලෙන් අහන්න බෑ මොකද්ද උඹලා හිතන්නේ කියලා. මොනවද තාන්නේ? එම් ප්‍රේමත් නැහැ. දැන් මම රිමස් එක් කෝච් උනාම පරණ කෝච් ලාගෙන ඇවිල්ලා උන් එක්ක තමයි ප්ලෑනින් මීටින්ග් කරේ උන්ට තමයි දුන්නේ මේ කතා කරන්නේ ළමයි එක්ක. හදන්නේ දාන්නේ කියලා මේකට පාවිච්චි කරන්න. ඕහ් भाई මොනවා කරේ ටිකට් ගන්න නේ කිව්වා මම වැඩිව ආන්න එපා මට වෙන්නේ හිරු එකට ඇවිල්ලා තමයි ඔය කාඩ් වල වැඩ කරන්න වෙනවා නෑ 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 යා ඒ ටිකට් ගහ ගන්න වගේ ගහ ගන්න වගේ ඕ අම්මෝ ඉස්සෙල්ල ඒක වැඩි නේ ඒක වැඩි මම ඔයත් එක්ක කතා කරන දේ ඉච්චර මේ පොලිටිෂන් කෙනෙක් එක්ක වගේ දඟලන්න ඕනේ නෑ නේ ඉන්දාට පකිස්තාන් ටීම් එකද එක ආව එන්සීසී එක තමයි ප්‍රැක්ටිස් කරන්නේ ඉන්නේ එන්සීසී හරි බ්ලූම් ෆීල්ඩ් හරි පකිස්තාන් ටීම් එක ආව මෙයා මෙන්ටෝ විදියට ආවා ඉන්දාට ඇවිල්ලා බ්‍රයන් ලොක් අපි මෙයා මෙලේ මොකට යනවා නෙළු ඉන්ටර්වයුව ඉන්ටර්වයුව එකක් තිබුණාම පස්සේ වැඩක් නැහැ කියලා එහෙම මෙහෙම කළා ඊට පස්සේ බෑ කියලා වොයිස් කට් එකක් ගන්න ඊට පස්සේ ස්ටෑන්ඩ් අප් කළා වොයිස් කට් එකක් ගත්තා ඊට පස්සේ මම ගුවන් පස්සේ මොනවද මේ පකිස්තාන් ක්‍රිකට් ටීම් කරන්න ඕනි කිව්වහම පස්සේ මට හිතා ගන්න බෑ හරිද මම කොහොමද පකිස්තාන් ක්‍රිකට් ගුම් කරන්න බෑ කොහොමද කරන්නේ ඊට පස්සේ ඉතකොට මොකද කරන්නේ යා පකිස්තාන් නෑ පකිස්තාන් ක්‍රිකට් ගුම් කරන්න බෑ ඊට පස්සේ ඇහුවා ඉස්සෙල්ලා පකිස්තාන් ගුම් කරන්න ඉස්සෙල්ලා හට හදන්න ඕනේ පස්සේ තමයි ක්‍රිකට් හදන්න ඕනේ එහෙම කියලා ඒතකොට දේශපාලන පක්ෂි කුත්තු ගුණා කවුවත් හිතුවේ නෑ අද මම කියන්නේ 2002 දැන් 2021 කියන අලුත් දහන මේ ජීවිතේ හිතන්න පුළුවන් මනුස්සයන් අඳුර අකමැති වුණානේ පකිස්තාන් ඉතින් අපි වෑන් එකේ එනකොට අයියේ भाग्य අර්ජුන තමයි කතා බාගේ කිව්වා. අර්ජුන සෝයු අර්ජුන කිව්වා. ආයෙකද? ඔව්. අර්ජුන මම ඕක දැන් අවුරුදු 10කට ඉස්සර කිව්ව කතා. ප්‍රසන්න රණතුංගගේ දේශපාලන නොලෙජ් එක 115ක් තියලා. හ්ම්. නිශාන්ත රණතුංගගේ මැනේජ්මන්ට් ස්කීම් එක 125ක් තිබ්බන අතර අපි අගමු. අනුහරන්නේ. ඔයා කියන්නේ ඇයි ඒ? මම සෙට් කරන්නේ. 96 2000 ඉල්ලුවා නම් ජනාධිපතිකමට ඉල්ලුවා නම් මෙලහ ඒ කියන්නේ එදා බැරි වුණා. මෙලහට ඇවිත්. අපි ලංකාවේ තියෙන වැඩන්නේ කතාවට දක්ෂ මිනිස්සු නේ. හ්ම්. मेदरी इंग्लिश ट्रांसलेट करवाई मैच दिन मोहरी अभ्यास
මේකෙන් මම කියන්නේ එකක් වෙන් හරි කප්පු කරගත්තොත් අයි ගොඩ දාගන්න පුළුවන් නෑ මෙතන දෙන්නේ ගෞරවය පිළිබඳ ප්‍රශ්නයක් අපි අපේ රටට නෑ රටට ගෞරවය ප්ලේස් එක ගෞරවය මේ හැම දෙයක්ම පිළිබඳ ඒක ප්‍රසත් එක සාකච්ඡාව එතන ප්‍රේස්ලාගේ තියෙන විශ්වාසය තහවුරු කරොත් අපිට එතන තමයි ඉතාමත් වැදගත්. අපි කණ්ඩායමක් ජයග්‍රහණය කරනකොට කණ්ඩායමකට එකතු වෙනකොට එතන ප්‍රධානම සාධකය තමයි විශ්වාසය. එක එක්කෙනාට තියෙන රෙස්පෙක්ට් එක. එතකොට අපි කල්පනා අපි ජය කෙනෙක් අතර කල්පනාකාරීත්වයට ආවම අපි කොහොමද ප්‍රේල්ලාගේ පැත්තේ ඉඳලා බලන්නේ කල්පනාකාරීත්වයේ පැත්තේ ඉඳලා බලන්නේ ඒක බැලන්ස් එකක් එතන තියෙනවා. අන්න එහෙම තුන තමයි අපිට ප්‍රේසත් එක්ක මේ වගේ සාකච්ඡා කරන්න පුළුවන්. මේ සාකච්ඡා නොකිරීම දෙල්ලා අතුල තියෙන විශ්වාසයේ කලකිරීම තමයි. එතකොට මේක දැනගෙන පොද මේ ප්‍රේසත් එක්ක කතා බහ කරලා ඒකලන් අඩුපාඩු බලලා මේ හැම භූමිකාවක්ම රඟපාන්න පුළුවන් වෙන්න ඕනේ මේ කල්පනාකාරී. දැන් දැන් කව වෙනස් තියෙනයි දැන් ඉස්සර දැන් මා කියන එක. ඔව්. ඒක තමයි ඒක තමයි. ඒක මාර කතන්දරේ නේ. ඕකනේ නැත්තේ ඉතින්. ඕක තමයි නැත්තේ. ඒ කියන්නේ අපි ක්‍රිකට් ගහලා අපි ගහපු රන්සුයි අපි ගාව විකට් ඉස්සරහට දාලා තීන්දුව තීරණ ගන්නකොට එතකොට ඒ සමාජය එකට කැමති වෙන්නේ නැහැ. නෑ අනිවාර්යයෙන්ම. අපේ මනුස්සකම පොඩ්ඩ මිටි වැඩි ඉස්සරහට දාලා තමයි වැඩ කරන්නේ. මම හිතන තව එකක් මේ මම හිතන්න ඕනේ ඕවරෝල් ක්‍රිකට් ගැන මිසක් කෙනෙක්ගේ ප්‍රොෆයිල් එක ගැනවත් මොකුත් නෙමෙයි. මේ වෙනකම් මොනවද කරලා තියෙන්නේ ක්‍රිකට් වලට ආදරේ ඔයිටකනේ ඇත්තටම හිතන්න ඕනේ. ඔව් දැන් උදාහරණයක් දැන් මම කෝච් කෙනෙක් වුණකොට මං ගාවු රන්සි මං ගාවු විතර මං ගාවු මැචෙස් ඉස්සරහට දාලා මම වැඩ කරොත් එහෙම ඒක ඒ එහෙම වුණාම මට තියෙන ගෞරවය රෙස්පෙක්ට් එක ප්ලේයර්ලගේ නැති වෙනවා. මට පුළුවන්කම තියෙන්න ඕනේ ප්ලේයර් වෙන්න නැතුව කෝචින් කැප් එක දාගෙන ඒ පල්හැ මට්ටමට බහලා ඒගොල්ලොත් එක්ක ඒගොල්ලන් එක්ක අර හැම භූමිකාවම රඟපාන්න මට පුළුවන්. යාළුවෙක් වෙන්න පුළුවන් මේක. ඒක තමයි වැදගත්. දැන් ඒක කරන්න බෑනේ අයියෝ. වෙන රටවල ඉන්නේ නේද? උන් අර පොඩි ගංජසු එහෙම මොකක් හරි ගත්තොත් බීලා ඒ වැඩේ කරයි. හැබැයි ඔය කියන සත්තු නේද බෑ? දැන් ඒක තමයි මං කියන්නේ දේශීය වුණු කරුවන්ගේ අවශ්‍යතාවය දැන් හොදටම පේනවා. ඒ කියන්නේ දේශීය වුණු කරුවන් වුණත් මේ පද්ධතිය තියෙන අඩුපාඩුකම් අඳුර ගන්න පුළුවන් එක්කෙනෙක් වෙන්න. හරි. නිකන් බෝලයක් විසි කරන්න හරි. එහෙම නැත්නම් අර තව කෙනෙක් කියන විදිහට නම් අත දක්වන්න આવොත් වැඩි මේ හරියට වෙන්නේ නැහැ. ඉතින් එහෙම කට්ටිය මේ රටේ ඉන්න මොන අවුරුදු ගානක් තිස්සේ මේ රටේ හොඳ ක්‍රිකට් ඉතිහාසයක් තියෙනවා. ලෝක ෆයිනල්ස් දෙකක් අවු දෙන්නා තියෙනවා ෆයිනල්ස් ඇවිල්ලා තියෙනවා. ලෝක බෝධිත්ව ක්‍රීඩක බිහි කළා තියෙන මේ පද්ධතිය තුළ මොනතර අපේ ලෝකේ ලොකු ගෞරවයක් තියෙනවා ශ්‍රී ලංකා ක්‍රිකට් වලට. හරි. ඉතින් මේ තුළ හොඳ දේශීය පුහුණුකරු ඉන්නවා. ඒ වගේම තමයි බලන්න අපි අනිත් දැන් කුමාරධර්ම සේන ගත්තාම අපේ ICC අම්පයරින් නම්බර් 1. ඒ වගේම තමයි මැච් රෙෆරීස්ලාගේ නම්බර් 1 තමයි මඩුගල්. ඉතින් ඒ කියන්නේ අපේ දක්ෂ අය ක්‍රීඩකව හිටපු අය දැන් තැන් තැන්වල ඒ වගේ ලොකු පුටුවල ඉන්නවා මේ ක්‍රීඩා. හරි. සංගක්කාර ICC එකේ MCC එකේ සභාපති. හරි. ඔව්. ඔය ඒවා ලොකු ගෞරවයක් නේද? එතකොට අපි අපේ ක්‍රීඩකේව හිටක ක්‍රීඩකව වුණු කරුණු වුණාට පස්සේ ඒගොල්ලන් එක දිගෙන පෞද්ගලික තරහමරහ වැඩක් වෙන්නේ නැහැ ක්‍රීඩාව දියුණු කරන්න. පුළුවන්කම තියෙන ඕනේ තව දක්ෂතාවය අඳුරගෙන ඒගොල්ලන්ව පාවිච්චි කරලා මේක ගොඩ දාගන්න උපක්‍රම උපක්‍රම හදලා ඉස්සරහට දාන්න. දැන් මේ දුර මේක මාසල් කිව්වා වගේ කොච්චර කොච්චර දුරට ෆොරින් කෝචස්ලා ගේන්නද? අන්තිමට කෝචස්ල එන්න බය වෙනවා. හරි. එතකොට දැන් අද ඕනේ අපිට හෑන්ඩ්ස් ඔන් කෝච් එක. ඒක බලන්න. අපි ලොක් කරපු ලොකුම මිස්ටේක් එක තමයි නික් පෝතාස්ල අයින් කරන්න. එයා යම් කිසි මට්ටමකට මේ ක්‍රීඩාව විශේෂයෙන් මමයි නිකයි නික් පෝතාස්වි මේක පාකිස්තාන් සීරීස් එකක් අපි දිනුවා අවුරුදු 8කට පස්සේ පාකිස්තාන් 2018. ගේම් එකේ කල්චර් එකක් හදලා ඕල් බ්ලැක්ස් රූල්ස් කෙනා විනයට එතනදී යම්කිසි මට්ටමකට ප්ලේයර්ලාගේ විශ්වාසය දිනාගෙන මේක අපි අරිය කිස්සුව. උසල ගෙදර එන්න කියන මාවයි නික් පුතා දෙනවා යවන්න ඕක ගෙදර යන්න. ඉතින් මේ දේවල් එතකොට එහෙම දෙයක් වුණේ කොහොමද? මොකද්ද හේතුව?
विदेश පුලුවන්තර ඉක්මනට ඒගොල්ලන්ගේ අර විශ්වාසය නැවත ගොඩනගලා මූලිකට හිනාවක් අරගෙන ඉන්න පුලුවන්තර ඉක්මනට ඒක අරන් දෙනවා මම හිතන්නේ ඒගොල්ලන්ට අපි දෙන සාධාරණ. අමුතු වචන දාලා නිකන් ලස්සන නිකන් අර නිකන් ඉන්ටර්වියු එකේදී යන වචන දාලා නිකන් දෙනවා එහෙමනේ. ඔහොමද? ඇයි අපි නිකන් යන්න දෙවල්ලි හරිද? ඒක ගන්න හරිද? හරි වැඩි වැඩක්. තාම ගත්තා. මම තාම මටන් ගත්තා නේද? මට ගත්තනේ. इंजक्शन टेक्निकल वर्क करना कथा कर हिट भी आहमद फोटो गोमद स्पीन सैकंड बेस गोमदी गोमद उड़ीन गहन को मुखद मुखद रेंज जीटी मुखद मामद එවුවම ඒගොල්ලෝ අන්න ඒකයි අපි යන්නේ යනවා නෝ මා ඔබ කාර් එකද ආවේ ඔව් මම දාපන් මෙතන වාහනයක් ගන්න නේ सब्सक्राइब कराई नहीं मचा थी पलवे वीडियो पलमोनी उदरम दाई उदरम दाई।